ජුනි මාස 21 වෙනි දින 12යි 11ට පමණ වලයාකාර සූර්යග්‍රහණයක් සිද්ධ වෙනවා. ඒ මිතුන රාශිය තමයි සම්බන්ධ වෙන්නේ මේ සූර්යග්‍රහණයට. ඒතොර මේ සූර්යග්‍රහණය නිසා ලෝකේ රටවල් වල මිනිස්සුන්ට බලපාන අහිතකර දේවල් පිළිබඳව කෙටියෙන් සඳහන් කරනවා. සුලිකුණාට ගම්මතුර නියඟය ඒ වගේම භූචලන මෙන්න මේ හේතු කරන නිසා ස්වාභාවිකවම මිනිසුන්ට විපත් කරදරවලට මුහුණ පාන්න වෙනවා. මීට කලින් තිබ්බ වල්ලයාකාර සූර්යග්‍රහණය ගැන සඳහන් කරමින් මම කිව්වා මේ සූර්යග්‍රහණය නිසා අහිතකර කිරණ බලපෑම නිසා ලෝකෙ කොහේ හරි රටක විනාශකාරී දෙයක් ආරම්භ වෙනවා කියලා එක චීනෙන් ආරම්භ වුණා කොරෝනාව. මේක මගේ YouTube එකේ ඉන්න ප්‍රේක්ෂකෝ දැකලා තියෙනවා. අනිත් අයට දන්නා ඒක නිසා මේවා දැනගන්න ඕන අනිත් අයටත් කියන්නේ මම මගේ විජිතෝන විජේමුණි ඇස්ට්‍රොලොජි කියන YouTube channel එක subscribe කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේකක් ගාලා මම දාන වීඩියෝ එක බලන්න. බලලා හොඳ නරක ඕන දෙයක් කියන අපි ඒවා පිළිගන්නවා. හැබැයි ඉතින් මෙතෙක් අනාවැකි පාලවක් ගෝඨාභය ජනාධිපති වෙන මහින්ද මහත්තයා කැමති වෙන කෑන ඒ අනාවැකි දෙකත් එක්ක මගේ අනාවැකි පාලවක් පිරුණා. කවුරුත් මට මගේ විරුද්ධවාදීන් මට පහර දෙනවා මේ මෛත්‍රී පාලගේ අනාවැකිය පිළිබඳව. ඒ කියන්නේ මම වීඩියෝ කීපයක්ම මුදා හැරියා YouTube එකටයි fan page එකටයි. මෛත්‍රීපාලගේ මරණය මල්ලි පිටින් ගියා කියලා වැලි රාජු පොළොන්නරුවේ පොරව පාරවල් කාලා තමයි ජීවිතස්සේටපත් උනේ. ඉතින් අම්මා තාත්තා සහෝදරයෝගේ පිටින් තමන්ගේ ළඟ හිතවත් පිටින් හිතවත් අය පිටින් මේ මාරකේ යනවා සෙනසුරුගේ. මම සඳහන් කරලා තියෙනවා රවි 11 වෙනි කෝටි අධ්‍යක්ෂ භංග කර නිසා තමයි මේ මෛත්‍රීපාලගේ මරණය වැළකුණේ. මෛත්‍රීපාල මහත්මයා මරන්න කුමන්ත්‍රණය කරා කියලා ඔප්පුත් වෙලා ඉවරයිනේ. ඉතින් මගේ මං බලන්න අනාවැකි මිත්‍ර පාලමක් කියලා ඒක අල්ලගෙන අපතේව ටිකක් ඉන්නවා. ඒක ගැන සඳහන් කළා මට නිකම් එහෙම මෙහෙම අනවශ්‍ය දේවල් දාන. ඉතින් මොලේ බුද්ධිමත් අයට මම කියන්නේ මම ගෝණාවක් තිබ්බ මට ලොකු පිනක් කරගන්න නිකන් ඉඳලා මේ ගවඝාතනය තහනම් කරන්න. මෛත්‍රීපාලට මං කොන්දේසියක් දැම්මා මේ මාරකේ බේරෙන්න මෙන්න මේ දේවල් කරන්න කියලා. මෛත්‍රීපාල මේ ඔක්කොම කරලා තියෙනවා. මිනිස්සු මේවා දන්නේ නැහනේ. මෙතෙන්ට ඇවිල්ලා ඒවා කරන අය මගෙන් අහගෙන ගියා. මොනෝ ජනාධිපතිතුමාණෙන් කරන්න ඕනේ කියලා. ඒවත් ඉතින් උපකාර වුණා ජීවිතේ බේරෙන්න මම හිතන්නේ. ඒ අනාවැකි පාලවක් කියලා මේ එකක් අල්ලගෙන මිනිස්සු මොනතරම් බලන්න වැරදි පැත්තටම නේ දෙන්නේ. මගේ අර අනාවැකි පාලවට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා හොඳ කියන්නේ නැහැ. මෙතනදී ප්‍රහාර එල්ල කරනවා. ඒ මිනිස්සුන්ගේ තියෙන කුහකකම පපු හොඳ නැතිකම ඕකට කියන්නේ මම පපුවේ වේත්තල. ඉතින් තවත් ජ්‍යොතිර්වේදියෙක් අනිත් ජ්‍යොතිර්වේදින් එක්ක බලනකොට මම කියපු මේ දේවල් එක්කෙනෙකුට හැරෙන්න බෑ. මේ ටීවී මාධ්‍යවල සල්ලි දීලා තමුන්නාන්තර උදයවස ඔය පලාපල කියන මිනිස්සු ඉන්දර වලට මොනවද කියපු අනාවේ කිය. මම වෙන්න කලින් කියන්නේ කොටා බේකේ කිව්ව අවුරුදු 4ක් කලින් 2016 ජූනි මාසේ කිව්වේ. ඉතින් මේක මම නැවත මතක් කරනවා මේ සූර්යග්‍රහණේ අනිත් ඵල විපාක දවස් 4-5ක් යනකම් තියෙනවා. අපි නැගතක්වත් අදන්නේ සූර්යග්‍රහණයක් වෙලා සතියක් යනතුරු. එමය සඳහන් වෙන්නේ මේක මිතුන ලග්නයේ උපන්න අයට තමයි ගොඩක් අහිත කරවන්නේ. අනේ ඒකත් තේරුම් ගන්න ඕන. මම මේ කල් තියා යමක් පැවසීම තුලින් තමුන් ආසරණ ඒකම වළක්වා ගන්න පුළුවන්. ඒකයි මම එහෙම කිව්වේ. තෙරුවන් සරණයි.